ග්ලෙන් මැග්‍රත් කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු වේගපන්දියා වන්න අතරින් මුල්ම ක්‍රීඩකයන් පහ අතරින් ඉන්න ක්‍රීඩකයෙක්. මැග්‍රත් පසුගිය දවසක තමන් දැකපු විශිෂ්ටතම එක්දින පන්දියා වන්නන් පහ නම් කරලා තිබුණා. විශේෂත්වය තමයි මේ පහෙන් දෙදෙනෙක්ම අපේ ක්‍රීඩකයන් වීම. මැග්‍රත් නම් කළ හොඳම එක්දින පන්දියා වන්න තමයි වසිම් අක්‍රම්. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩු ලබාගත් ක්‍රීඩකයෝ අතරින් අංක දෙකට ඉන්න අක්‍රම් ලෝකයේ අංක එකේ ප්‍රතිකරුවන්ට හිසරදයක් වුණු පන්දියා වන්නෙක් කියලා තමයි ප්‍රසිද්ධියක් කුසලන්නේ. මේ සුපිරි ඕස්ට්‍රේලියා වේග පන්දියා වන්න නම් කළ හොඳම පන්දියා වන්න අතරේ දෙවෙනි තැනට නම් කරලා තිබුණේ කාලයක් මැග්‍රත්ගේ ආරම්භක පන්දුවේ මේ සගයා වුණු බ්‍රෙඩ්ලි. ලී කියන්නේ මැග්‍රත්ටත් වැඩිය එක කඩුලක් පිටිපස්සෙන් ඉඳන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නු ලී ජාත්‍යන්තර එක්දින කඩලු 380ක් ගත්ත විශිෂ්ටයෙක්. මැග්‍රත්ගේ තුන්වෙනි තේරීම තමයි ශ්‍රී ලංකා සුපිරි වේග පන්දියා වන්න ක්‍රීඩක චමින්ද වාස්. එක්දින ක්‍රිකට් වංශ කතාවේ හොඳම වේග පන්දියා වීමකට හිමිකම් කියන වාස් එක්දින කඩලු 400ක් දවාගෙන මැග්‍රත්ට උඩින් ඉන්න පන්දියා වන්නේ. එක්දින කඩලු 393ක් දවාගත් එක්දින තරගවල පන්දු හරයකට ලකුණු 3.8ක් විතරක් දීපු දකුණු අප්‍රිකා සුපිර් ක්‍රීඩක ෂෝන් පොලොක් තමයි මැග්‍රත්ගේ හතරවෙනි තේරීම විදිහට ඉන්නේ. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලාභියා විදිහට ඉන්න මුත්තයා මුරලිතරන් තමයි මැග්‍රත්ගේ පස්වෙනි තේරීම. මැග්‍රත් එක්දින හොඳම පන්දියා වන්න පහට එකතු කරලා තියෙන එකම දඟ පන්දියා වන්න වෙන්නේ මුරලි. මේ තමයි මේ සුපිරි ඕස්ට්‍රේලියා වේග පන්දියා වන්න තෝරපු පන්දියා වන්න පස් දෙනා. මේ පස් දෙනා අතරේ ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකුට එක් අයෙකුට විතරක් සීමා වෙද්දී අපේ පන්දියා වන්නන් දෙදෙනෙකුට අවස්ථාව ලැබීම නම් ආඩම්බර වෙන්න ඕන කරුණක්. මේ විදිහට අපේ ක්‍රිකට් අතීතයේ ලස්සන කළ විශිෂ්ටයන්ගේ මහන්සියත් එක්ක ගොඩනැගුණු අපේ ක්‍රිකට් නැවතත් ජාත්‍යන්තර මට්ටමේ කතාබහට ලක් වෙන තැනට අරගෙන එන එක අපේ තරුණ ක්‍රීඩකයන්ගේ ලොකු වගකීමක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.